රමිටුනි. බලටගේ ශ්‍රී ලංකා පොලිසිය බලු OIC කෙනෙක් ගුටිකාපු සිද්ධියක් මේ වෙනකොට මාධ්‍යයට වාර්තා වෙනවා. අදාළ සිද්ධියට මුහුණ දීලා තියෙන්නේ 52 වැනි පදියතලාවේ OIC වරයා. මේ වෙනකොට මෝල් 10කින් ගුටි කාලා ඔහු ප්‍රතිකාර ලබන්නේ බදුල්ල මහරෝහලේ. ඔහු මේ වෙනකොට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා මරුවා සමග පොරවදිමි. ඔහුගේ තත්ත්වය බරපතල බව තමයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. OIC මේ විදිහට ගුටි කාලා තියෙන්නේ පදියතලාව ප්‍රදේශයේ හොරු කුටු පයින්නට ගිහිල්ලා. මේ පදියතලාව OIC ගේ වයස අවුරුදු 52. මොහු කසාද බෙදපු කසාද අඹුව ජීවත් වෙන්නේ බිබිල ප්‍රදේශයේ. පදියතලාව ප්‍රදේශයේ ජීවත් වෙච්ච OIC තමන්ගේ ඇඟේ අමාරුව අඩු කරගන්න ප්‍රදේශයේම කාන්තාවක් තෝරගෙන හිටියා. අපේ රටේ සමහර ගෑනු කාකි කෝට් කාර්යන්ට තමන්ගේ මස් 250 දෙන එක බොහොම කැමැත්තෙන් කරන දෙයක්. එහෙම නැත්නම් අපේ රටේ ඉන්න සමහර ගෑනු පොලිස් නිලධාරීන්ට ශරීර දාණය දෙන්න බොහොම මනාපයක් දක්වනවා. මේ විදිහට ශරීර දාණය දීලා තියෙන්නේ දියතලාවේ ආමි කැම්ප් එකේ හිටපු සොල්දාදුවෙක්ගේ බිරිඳක්. කොහොමදත් තමන්ගේ ගෑණි හොරකොටු පයින බව මේ සොල්දාදුවා ගමේ මිනිස්සුන්ගෙන් දැනගෙන හිටියා. කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච මේ සිද්ධියට අතීත අල්ලගන්න බැරි තත්වයක හිටපු සොල්දාදුවා අවසාන වශයෙන් තීරණය කරා තමන් හැංගිලා ඉඳලා මේක අල්ලගන්නවයි කියලා. එහෙම හිතලා මේ අදාළ නිලධාරියා තමන්ගේ බිරිඳට කිව්වා තමන් කැම්ප් එකට යනවා දවස් කීපයකට එන්න විදියක් නැහැයි කියලා. මේ වෙලාවේ අදාළ කාන්තාව පොලිස් නිලධාරියට කතා කරලා කියලා තියෙනවා ගෙදර මිනිහා නැහැ ඒ හින්දා ඕනම වෙලාවක දාන දෙන්න සූදානම් කියලා. තමන්ගේ කට දෙපැත්තෙන් කෙළපෙරාදගත්තු පදියතලාවේ OIC දඩබිඩි ගාලා රෑ මේ ගෙදරට රිංගුවා. ගෙදරට රිංගනකොට මේ දෙන්නම දැනගෙන හිටියේ නැහැ. අදාළ හමුදා නිලධාරියා ගෙදර නිවස ආසන්නයේම හැංගිලා බලන් ඉන්න බව. කොහොමදත් අදාළ පොලිස් නිලධාරියා ගේ ඇතුළට ඇවිල්ලා රෙදිපිරිදි ගලවලා ඇඳ උඩන නැගල ටික වෙලාවක් යනකොට එක පාරටම මෝල්ගස් පාරකට මූණ දෙන්න සිද්ධ වුණා. අදාළ හමුදා නිලධාරියා තමන්ගේ ගෙදර තිබ්බ මෝල් ගහ ගෙනල්ලා OIC දරුණු විදියට පහර දීලා තියෙනවා. OIC විතරක් නෙමෙයි තමන්ගේ කසාද ගෑනිටත් ඉල කැඩෙනකන් ගහලා තියෙනවා. කොහොමෙතත් OIC ගේ කෑ ගහිල්ල අහලා වදී ප්‍රදේශයේ හිටපු ජනතාව ඇවිල්ලා OIC ව වහම රෝහල් ගත කරලා තියෙනවා. මිට්ටුර්ණි ඔහු මේ වෙනකොට ඉන්නේ බරපතල තත්ත්වයක. ඒ නිසා ඔහු බදුල මහ රෝහලේ දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කරලා තියෙනවා. අදාළ කාන්තාව මේ වෙනකොට මයංගන රෝහලේ ප්‍රතිකාර ලබනවා. අදාළ පහර දීම කරපු සොල්දාදුවා මේ වෙනකොට මයංගනේ පොලිසියට බාර වෙලා තියෙනවා. මිට්ටුර්ණි දවසින් දවස ලංකාවේ පොලිසිය යන්නේ බල්ලට. පොලිස් ප්‍රතිතුමා බල්ලෙක් වුණාම උගේ ගෝලය බල්ල වීම සාමාන්‍ය සිද්ධියක්. අනිත් කාරණය තමයි තමන්ගේ යුනිෆෝම් එක පාවිච්චි කරලා දිගින් දිගටම දේශපාලඥයන්ට කඩේ යන බහුතරයක් OIC ලසා ඉහළ නිලධාරීන් තමන්ගේ කොඳු කඩාගෙන කාලකන්නි විදියට මේ රට ජාතිය සහ සමාජයම විනාශ කරනවා. මේ කාලකන්නි තත්ත්වය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ උගත්තු දැක්කහම එළවලු පහර දෙන මේ කාලකන්නි පොලිස් නිලධාරීන් දේශපාලඥයෝ දැක්කහම දෙකට නැමිලා තමන්ගේ පස්ස දික් කරනවා. ඒ නිසා මේ කාලකන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් අපි, ඒ කියන්නේ විධායක ව්‍යවස්ථා දෙක අධිකරණ බලයේ හිමි ජනතාව හැටියට මේ කාලකන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒකනේ දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග පෙරමුණට යන විට්‍රෝනි අර්ගන්ටේ ජයග්‍රහණය නොමැතිව ඔබට සීපාත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.